දැන් නෙල්ට පිරිමියෙකුත් ඌඩිට ගැහෙනුවෙකුත් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඌඩි ගොඩක් මස් జాති කනවා. ඒත් නෙල් කන්නේ ඕට්ස් විතරයි. මේක මේ දෙන්නටම හරිම අමාරුයි. ඒ දෙන්නා ඉස්කෝලේදී හම්බ වෙනවා. නෙල්ට මේක දරා ගන්න බෑ. ඉතින් නෙල් අඬන්න ගන්නවා. හැබැයි දැන් නෙල් ඉන්නේ ඌඩිගේ ඇඟ ඇතුලේ. ඉතින් නෙල්ගේ ඇඟ ඇතුලේ ඉන්න ඌඩිට මේක බලාගෙන ඉන්න බෑ. ඉතින් ඌඩි කියනවා මේ දේ හෙට වෙද්දි හරියයි කියලා. ඒත් ඌඩිගේ ඇඟ ඇතුලේ ඉන්න නෙල්ට දැන් ඌඩිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බ්‍රියානා එක්ක ඉන්න වෙනවා. ඒ වගේම එයාට පිරිමි ළමයින්ගේ බාත්รูම් එකටත් යන්න වෙනවා. ඊළඟ දවසේ උදේ වෙද්දි එයාලගේ ආත්ම මාරුනේ නැහැ. මේ නිසා ඒ දෙන්නම රණ්ඩු වෙනවා. ඊට පස්සේ ඒ දෙන්න අනිත් එක්කෙනාගේ නම කැත කරන්න පටන් ගන්නවා. නෙල්ගේ ඇඟ ඇතුලේ ඉන්න ඌඩිගේ ආත්මේ නෙල් අඳින විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ වගේම ගර්ල්ස්ගේ වොෂ්රූම් එකටත් එයාට දැන් යන්න පුළුවන්. මේ නිසා ඌඩිගේ ඇඟ ඇතුලේ ඉන්න නෙල්ගේ ආත්මය ඌඩිව ඉස්කෝලේ ඉස්සරහා ලැජ්ජ වෙන විදිහේ වැඩ කරන්න ගන්නවා. ඒ වගේම ඌඩිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් එයා අතාරිනවා. කොහොම හරි නෙල්ගෙන් පලිගන්න හිතාගෙන ඌඩි කොල්ලෙක් එක්ක යනවා.